නිසා බුදුහාමුදුරුවෝ ඉස්ලාම මෙන්න මේ ද්වතාවයේ දෙපැත්ත දැකපු ආකාරය මේ ද්වදාවිතක්ක සූත්‍රෙදි විග්‍රහ කරනවා බොහොම ලස්සනට පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අනභිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ උයතද හෝසි ආ බෝධිසත්ව කාලේ පුබ්බේව මේ භික්කවි සම්බෝධ ආ සම්මා සම්බුද්ධත්වයට පෙර අනභිසම්බුද්දස්ස ආ සම්මා සම්බුද්ධ බුද්ධත්වයට පත් වෙන්නට අභිමුඛව ඉන්නකොට බෝධිසත්ව කාලේ යන්නු නාහං ද්විදා කତ୍වා ද්විදා කତ୍වා විතක්කේ විහෙරෙයි යන්ති සෝකෝ අහං භික්කවේ යෝචායං කාම විතක්කු යෝච ව්‍යාපාද විතක්කු යෝච විහිංසා විතක්කු ඉමං ඒකම් භාගම කාසින් ආ අන්න එක පැත්තක් දැක්ක ඒ වගේ විග්‍රහ කරනවා එහෙමනම් යෝචායං නෙක්ඛම්ම විතක්කු යෝච අව්‍යාපාද විතක්කු යෝච අවිහිංසා විතක්කු ඉමං ဒුතියම් භාගම කාසින් මොකද බුදුහාමුදුරුවෝ දැක්කනේ මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයට හේවත් දුකට මොනවද හේතු කියලා මේ කරන පරිශ්‍රණය තුලදි තමයි බුද්ධත්වයට පත් වෙන්නේ මේක දකින්න එහෙමනම් මෙන්න මේ ආකාරයට දවතාවිය දැක්කා අන්න එතනත් බුදුමාවරේ නා විග්‍රහ කරනවා මෙන්න මෙහෙම තස්ස මයිහම් බික්කවේ ඒවං අප්පමත්තස්ස ආතාපිටෝ පහිතත්තස්ස විහෙරතෝ උපජ්ජති කාමවිතක්කු කාමවිතක්කයක් ඉපදිනකොට මොකද කරන්නේ සෝ ඒවං පජානාමි ආ උපන්නෝකෝ මේ අයං කාමවිතක්කු සෝචකෝ අත්ත්‍යාබාදායපි සංවත්තති පරව්‍යාබාදායපි සංවත්තති උභයව්‍යාදායපි සංවත්තති ඒ විතරක් නෙමේ පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකු කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක හේවත් තවත් විදිහකට කිව්වොත් රාගේ ද්වේෂේ මෝහේ අනේ නැක්සින් දකින්නවා මෙන්න මේ රාග බැම්මෙන් බැඳෙනවා ද්වේෂ බැම්මෙන් බැඳෙනවා මෝහ බැම්මෙන් බැඳෙනවා අන්න මෙතන විඥාණය විඥාණයෙන් ක්‍රියා කරනවා අනිබ්බාන නිබ්බාන නෙමෙයි අනිබ්බානෙ අත්හරිනවා හේවත් රාග බැම්මෙන් බැඳෙනවා ද්වේෂ බැම්මෙන් බැඳෙනවා මෝහ බැම්මෙන් බැඳෙනවා අන්න එහෙමනම් සංවත පවත්වාගෙන යනවා පඤ්ඤා නිරෝධිකෝ එතන ප්‍රඥාවක් නැත විඥාණයෙන් තමයි ක්‍රියා කරන්නේ අන්න බුදුහාරු ඉස්සල්ලාම එහෙනම් දැකගත්තු ආකාරය හේතු සහ ඵල දැකගත්තු ආකාරය මේ විග්‍රහ කරන්නේ අනික අනිපත්‍ය විග්‍රහ කරනවා එහෙමනම් අත්ත්‍යාබාදාය සංවත්ථීපි මේ භික්කවේ පටිසංචික්කතු ආ පටි සංචඛය පටි සංචිකතු අබ්බද්දං ගච්ඡති ඒ වගේම පරව්‍යාදා බාදායපි උභේව්‍යා බාදායපි ඒ වගේ මෙතනදී විග්‍රහ කරනවා පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවතිකෝ තිබි මේ භික්කවේ පටි සංචිකතු අබ්බද්දං ගච්ඡති තමේ බුදුහාමුදුරුව විග්‍රහ කරන්නේ ඒ බුදුහාමුදුරුව මේ හේතු දැකලා ඵලය දැකලා හෙවත් සම්දිට්ඨික වෙන අවස්ථාව සම්දිට්ඨිකෝ දැන් මේකමනේ විග්‍රහ කළේ සම්දිට්ඨිකෝ කියන කොටස පළවෙනි එකට කොටසට ඒකයි තීරුම් ගන්නව අසරණ විග්‍රහ කළේ සරල විදිහට රාගී පහිනේ දෝසෝ පහිනේ මෝහෝ පහිනේ කිය මෙතන විග්‍රහ කරනවා අබ්බත්තං ගච්ඡති කියලා.
සෝකෝ අහං භික්කවේ උප්පන් උප්පන්න කාම විතක්කම් පජහමේව විනෝදමේව ව්‍යන්තමේව නන් නන් අකාසින් ආ ඒ කියන්නේ අර අපි කියන කාම විතක්ක පජහති විනෝදේති ව්‍යන්ත කරෝති අනභවං ගමේති හේවත් මෙතන විග්‍රහ කරනවා පජහමේව විනෝදමේව ව්‍යන්තමේව නන් ආකාසින් ඒ කියන්නේ මේ ඉරාගේ ද්වේෂේ මෝහය ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ කියලා යම් පෙරේනවා අන්න බුදුහාමුදුරුවෝ සංදික්ඨිකෝ විච්ඡාකාරේ තමයි මේ ද්වදාවිතක්ක විසූත්‍රෙදි විග්‍රහ කරන්නේ අන්න ඒකම තමයි අර සංදික්ඨිකෝ කියන්නේ මොකද්ද කියලා අහනකොටත් බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර මේකමයි මේකමයි ඒක නිසා පෙන්නලා දුන්නා රාගය මුල් කරගෙන ద్వේෂය මුල් කරගෙන මෝහය මුල් කරගෙන කායේන දුච්චරිතං චරිතේ වාචාය දුච්චරිතං චරිතේ මනසා දුච්චරිතං චරිතේ තීන දුච්චරිතේ හැසිරෙනවා ඒකේ තේරුම් ගන්න කායේන දුච්චරිතං චරිතේ ආ පානාතිපාතා හෝති අදින්නාදායි කෝපන හෝති කාමයේ සුමිච්ඡාචාරී හෝති අන්න කාය දුච්චරිතේ වාචි දුච්චරිතේ මුසාවාදී හොති පිසුනා වාචව කෝපන හොති පරුසා වාචව කෝපන හොති සම්පප්පලාපි කෝපන හොති මනසා දුච්චරිතං චරති ඒක තේරුම් ගන්න අන්න එහෙමනම් මනසා චි පදුට්ටේන ඒක තමයි මනෝ දුච්චරිතේ හේවත් ඒකම තමයි මේ විග්‍රහ කරමින් ඉන්නේ रत्तोको ब्राह्मण रागेन अभिभूतो दोषोको ब्राह्मण दोषेन अभिभूतो मोहोको मूलोको ब्राह्मण मोहेन अभिभूतो काय दुच्चरितं चरति वाचाय दुच्चरितं चरति मनसा दुच्चरितं चरति एवगे विग्रह करनो तत्तोको ब्राह्मण रागेन अभिभूतो पर्यादिन्न चित्तो अत्तत्तं यता भूतं नप्प जानाति मेक विग्रह कलां अबेदं एकमाई पुत्त विग्रह करो रागे पहीने हेमत नत्तं दोसो पहीने हेमत नत्तं मोहो पहीने नेव कायेन दुच्चरितं चरति न वाचाय दुच्चरितं चरति न मनसा दुच्चरितं चरति रागे पहीने अत्तत्तं यता भूतं पजानाति परत्तं यता भूतं पजानाति ए कियन्ने तेरुं गन्न ओन මේ මනසාචී පදුට්ටේන භාසතිවා කරෝතිවා කරන්න නම් සමුදේ නිරෝධ කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. සමුදේ නිරෝධ කරන්න ඕන. හේවත් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ උපාදානය දැක ගන්න ඕන. අජ්ජත් කොටස දැක ගන්න ඕන. අධ්‍යාත්මී සිද්ධ වෙන ක්‍රියාවලිය දැක ගන්න ඕන බාහිර කොටස දැක ගන්න ඕන නාම රූප බොහොම සරලයි මේක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් සතර කමඨහන් වඩන සුත්තවත් අරිය ශාවකයේ කුටණ මේ සරලව බුදුහාමුදුරුව මේ සම්දික්ඨිකෝ සූත්‍රයෙන් කොහොමද මේ සමස්ත බුද්ධ දේශනාව සංක්ෂිප්ත කරලා දේශනා කරලා තියෙන්නේ කියලා මේ හේතුඵල ධර්මයි. දෙකින් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම්. නේව කායේන දුච්චරිතං චරිතේ නේව වාචා දුච්චරිතං චරිතේ නේව මනසා දුච්චරිතං චරිතේ. මනසාච්චේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. අපි එකට තමයි කිව්වේ පටිවිරතෝ සීලය කියලා. ඉස්සලම මනෝ සුචරිතය ඇති කරගන්න ඕන. රාගී විතරාගී කරන්න ඕන දේශේ විත දේශී කරගන්න ඕන මොහේ විත මොහි කරන්න ඕන ඒක නිසා අර මේකම තමයි විග්‍රහ කරන්නේ අසජී මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතු
හේතු තුන උදාහරණ විග්‍රහ කළේ අර රාගහීන අභිභූතෝ පරියාදින්න චිත්තෝ දෝසේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ මෝහේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ දුක්ඛං දෝමනස්ස පාටි සංවේදේති රාගහීන අභිභූතෝ काय दुच्चर्चं चरति वाचाय दुच्चर्चं चरति मनसा दुच्चरितं चरति दशा कुशलया करणवा हेवात् पंचस्कंद उपादानयक् सिद्ध करग रागी पहीने दोसो पहीने मोहो पहीने हेवात् रागे वीतरागे करना देशे वीत देशी करना मोहे वीत मोहे करना हेवात् समुदय निरोध करना अनवशेषा එකයි තේරුම් ගන්න. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන දැන් ගැඹුරින් මේ සූත්‍රය විග්‍රහ කරන්න. එතකොට අපිට තේරුම් ගැනීමටයි එහෙනම් මොකද්ද මේ සං දිට්ඨිකෝ කියලා විග්‍රහ කළේ කියලා. සං දිට්ඨිකෝ කියලා විග්‍රහ කළේ මොකද්ද කියන එක. එකස මේ බුදුහාරු පෙන්නන්නේ මේ හේතු තුන හොයාගත්තා. තමාගේ සිතේ උපදින මේ රාගය දැක ගන්න ඕන. ද්වේෂය දැක ගන්න ඕන. මෝහය දැක ගන්න ඕන. එහෙම දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අපි දුක් පැවැත්මක් නිර්මාණය කරගෙන ඒ දුක් පැවැත්මකට අහු වෙලා දුකක් පවත්වාගෙන යන බව තේරුම් ගන්න ඕන. හැබැයි අසුතවත් පුතඥයා දුක්ඛේ අඥාන දුක්ඛේ අඥාන මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයේ හැවත් දුක් පැවැත්මට අපි අහු වෙලා ඉන්නවා මෙහෙම දුක් පැවැත්මක් පවත්වාගෙන යනවා කියන එක ගෝචර නැහැ දුක්ඛේ අඥාන ඒ වගේම සමාගයේ දුකට හේතු මොනවද කියලා ගෝචර නැහැ අනදේ මේ උදාහරණ හොයිතු තමයි විග්‍රහ කරන්නේ දුක්ඛ සමුදය අඥාන හේවත් සං උදය බොහොම පැහැදිලි සං උදය වුණොත් මොකද වෙන්නේ කියලා තමයි බුදුහාර විග්‍රහ කරන්නේ එහෙම නාසුතුත් පුදජනය දුක්ඛේ අඥානං දුක්ඛ සං උදේ අඥාන එනයි තියෙන උට මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා කොහොමත් ගෝචර වෙන්න විදිහක් නැහනේ දුක්ඛ නිරෝධේ අඥානං එහෙනම් ඒකට ක්‍රමයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් තියෙනවා කියලා කොහොමත් ගෝචර වෙන්න විදිහක් නැහැ එහෙමනම් දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥාන ඒකට කිව්වා අවිද්‍යාව කියලා අන්න එනා පෙන්ලා දෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා ආ ඒක නිසා අවිද්‍යාව මුල් කරගෙන දුක නිර්මාණය කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුව මෙන්න මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කළේ. ඒ නිසා මේ දුකින් මිදී නිදහස් වෙන්න බුදුහාමුදුරු ක්‍රමයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් පෙන්වලා දුන්නා. ඒකට නම් මෙන්න මේ හේතුඵල ධර්මයට අනුව කුසලයේ අකුසලයේ තීරුම් අරගෙන කුසලය උපකාරී කරගන්න ඕන. අනේකට කිව්වා එහෙමනම් කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය කියලා. කුසලය මුල් කරගෙන දැන් මෙතන අවිද්‍යාව මුල් කරගෙන දුක නිර්මාණය කරගන්න. එහෙමනම් ඒ දුකින් මිදී නිදහස් වෙන්න මොකද කරන්න ඕනි? කුසලය මුල් කරගෙන රාග බැම්මෙන් ද්වේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන ක්‍රම
කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම. අපි තේරුම් ගන්න ඕන. පටිච්ච සමුප්පාද ධර්මය කියන සිද්ධාන්තය තුළ තමයි චතුආර්ය සත්‍ය දැක ගන්න පුළුවන්. චතුආර්ය සත්‍ය දකිනවා කියන්නේම පටිච්ච සමුප්පාද ධර්මය දකිනවා කියන එකයි. එසඳන් අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය සමුදය නිරෝධ කරන්න තමයි බුදුහාමුදුරුව අපිට සතර සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රය භාවිතා කරන එක තමයි ඒ භාවිතා කරන ක්‍රමය තමයි එවත් කායේ කාය අනුපස්සී විහෙරති භාවිතා කරන ක්‍රමය තමයි ආන පාන සති සමාධි. ආනපාන සති සමාධිය වඩනවා කියලා අපිට ප්‍රායෝගිකව මොකද කරන්න තියෙන්නේ? සතර කමඨහන් වඩන්න ඕන. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාරක්කා භික්ඛු භාවීය සීලව. අන්න එහෙමනම් මේ සතර කමඨහන් වැඩිම තුල තමයි වැඩිමෙන් තමයි මේ සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඒකම තමයි බුදුහාර දුක්ඛ නිරෝධගාමි පටිපදාව හෙවත් මජ්ක්‍ධිමා පටිපදා කියලා විග්‍රහ කළේ. එතකොට අපි දන්නවා රාගයක් ප්‍රහාණය කරන්න නම් රාගී මිදී නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? අපි සතර කමඨහන් වඩනවා කියලා අසුභානුස්සති වඩන්න ඕන, මරණානුස්සති වඩන්න ඕන. දෙක නිවැරදිව වඩනවා නම් වැඩුවොත් වැඩුණා නම් බුද්ධානුස්සතිය පූර්ණය වෙන්න ඕන. ඒ කියන්නේ උපදින්න ආපු රාග බීජය ඊදීරිලා තියෙන්න ඕන. ද්වේෂයක් ප්‍රහාණය කරන්න මොකද කරන්න ඕනේ? අපි මෙත්තානුස්සති වඩන්න ඕන, මරණානුස්සති වඩන්න ඕන. දෙක නිවැරදිව වැඩුවා නම් උපදින්න ආපු ද්වේෂ බීජය ඉදිරිලා තියෙන්න ඕන, බුද්ධානුස්සති වැඩිලා තියෙන්න ඕන. මෝහයක් උපදින්න එනවනะ මරණානුස්සති වඩන්න ඕන. නිවැරදිව මරණානුස්සති වැඩුවන උපදින්න ආපු මෝහ බීජය ඉදිරිලා තියෙන්න ඕන, බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. මේක සතර කමඨහන්. ඒක නිසා සමුදය නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමය තමයි සතර කමඨහන්. අපි සතර කමඨහන් වඩනකොට ආනපාන සති සමාධි පූර්ණය වෙනවා, සතර සතිපට්ඨානය පූර්ණය වෙනවා. එතකොට මෙන්න මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය තුල තමයි අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන ධර්මතාවය බලගන්වන්න පුළුවන්. ඒක ක්‍රියාකාරකම් තුනක්. ඒකමයි බුදුහාර විග්‍රහ කරන්නේ. බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදී සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදී සමන්නාගතෝ. එහෙමත් නැත්නම් ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණ ගච්ඡයි. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි සතර කමඨහන් වඩනවා කියන ක්‍රියාවලිය තුල තමයි ආනපාන සති සමාධිය පූර්ණය වෙන්නේ. එවත් සබ්බ පාප පස්ස කුසල අස්. අන්න එතන තමයි අපි දස අකුසලයෙන් මිදී නිදහස් වෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපි සතර කමඨහන් වඩනකොට අන්න සම්බන්ධයක් ඇති වෙන්නයි ඉන්නේ. අර රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ වෙන්නයි යන්නේ. රාග බැම්මෙන් බැඳෙන්නයි යන්නේ, ද්වේෂ බැම්මෙන් බැඳෙන්නයි යන්නේ, මෝහ බැම්මෙන් බැඳෙන්නයි. එහෙම සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් උපදින්නයි යන්නේ. අන්න එහෙමනම් එවත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්නයි යන්නේ.
අන්නේනම් අපි අසුරු සැනකින් සතරගමට හම් වඩන්න ඕන. ඒ බැඳෙන්න යන සම්බන්ධය කඩන්න ඕන. අන්න එතන තමයි එමනම් සං ගසා බිඳ දමන්න ඕන. ඒකට තමයි කිව්වේ සං ගං කියලා. ඒ බැඳෙන්න යන රාගය හෝ ද්වේෂය හෝ මෝහය කඩා බිඳ දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? සම්බන්ධය ඇති වෙනවා. එහෙමනම් චර වෙනවා. මොන චරද? කාමාවචර රූපාවචර අරූපාවචර. එමන සංඝං කළොත් චර නන් වෙනවා. එමනම් ගච්ඡාන්. ඇයි අපි මේ සතර කමඨාන් වඩන්නේ? හෙවත් සමුදේ නිරෝධ කරන්නේ මොනාටද? දුකේ නිදහස් වෙන්නයි. දුකින් නිදහස් වෙන්නයි. ඒකනේ ක්‍රමය. ආයේ කිදිරම මේ දුකින් මිදී නිදහස් වෙන මාර්ගය ප්‍රතිපදාව අනුගමනය කරමි කියන එකයි එහෙම. හෙවත් මෙන්න මේ රාග දෝෂ මෝහ සංසාර සම්බන්ධය ගසා බිඳ දමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධගාමි පටිපදාවේ ගම කර සතර කමඨාන් වඩනකොට හෙවත් සමුදය නිරෝධ කරනකොට තමයි ඔය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒ සංඝං කරන්න මොනවාද අපි භාවිතා කළේ? ආ මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්නලා දෙන හේතුඵල ධර්මය. අපි සතර කමඨහන් භාවිතා කරනවා කියන්නේ ඒ හේතුඵල ධර්මය කියන සිද්ධාන්තය භාවිතා කරනවා. ඒ හේතුඵල ධර්මය කියන සිද්ධාන්තයට අනුව ක්‍රියා කරනවා. ඒ හේතුඵල ධර්මය කියන සිද්ධාන්තය අනුගමනය කරනවා. ඒක තමයි ධම්ම. හේතුඵල ධර්මයට බහාගලපා බලමින් ණය විනයට සසඳා බලමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධගාමි පටිපදාවේ ගම කර එන සංඝං කරන් ධර්මයයි භාවිතා කළේ. එහෙනම් දැන් මොකක්ද උදා වෙලා තියෙන ප්‍රතිඵලය? ආවර උපදින්න ආපු රාග බීජය, ද්වේෂ බීජය, මෝහ බීජය. බීජය කියන්නේ මේ අරමුණක බීජ අවස්ථාව. රාග අරමුණ බීජ අවස්ථාව, ද්වේෂ අරමුණේ බීජ අවස්ථාව, මෝහ අරමුණක බීජ අවස්ථාව. ඒ බීජ අවස්ථාවේ තමයි පජානාති වෙන්නේ උපදින්න කලින්. එහෙනම් ඒ උපදින්න ආපු රාග බීජය, ද්වේෂ බීජය, මෝහ බීජය අපි දැන් මොකද කරලා තියෙන්නේ? උදුරා දමල. ආ භව උදුරා දමල. එහෙමනම් බුද්ධං. ඒ කියන්නේ රාග භව, ద్వේස භව, මෝහ භව උදුරා දමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර භව නැති කරමින් දුක්ඛ නිරෝධගාමි පටිපදාවේ ගම කර අන්න එහෙමනම් එතන තමයි අර සමුදේ නිරෝධ වුණා නම් රාගේ විතරාගේ කළා නම් එක්ක ද්වේෂේ විතදේශේ කළා නම් එක්ක මොහේ විතමෝහි කළා නම් අන්න එතන තමයි ප්‍රසන්න චිත්තු. අන්න එහෙමනම් ප්‍රසන්න චිත්තු බුද්ධං චරණං ගච්ඡාමි ධම්මං චරණං ගච්ඡාමි සංඝං චරණං ගච්ඡාමි. එන සමුදේ නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය තුල අන්න එතන තමා අපි සිංහලෙන් කිව්වෝ තෙරුවන් සරණ යන්නේ. ඒක නිසා කෙනෙක්ට තවම සමුදය නිරෝධ කරගන්න බැරි වෙලා නම්, තවම සමුදය නිරෝධ කරලා නැත්නම් ඒ පුද්ගලයා මේ ක්‍රියාකාරකම් තුන තවම කරලා නැහැ. සංඝං කරලා නැහැ තාම. එකම එක රාගයක් හෝ ద్వේෂයක් හෝ මෝහයක් තාම සංඝං කරලා නැහැ. ගහලා බිඳලා දාලා නැහැ.
උපදින උපදින රාගයේ ද්වේෂයේ මෝහයේ මේ සංසාර ගමන පුරාවට මොකද කරලා තියෙන්නේ? ඒවා උපදවාගෙන. අර රාගීන අභිභූතෝ ආයි රාගය කියන මහා බොරුව නිර්මාණය කරගෙන දෝෂේන අභිභූතෝ මෝහේන අභිභූතෝ පරියාදින්න චිත්ත. එහෙමනම් දුක්ඛං දෝමනස්සං පටි සංවේදේ. මෙන්න මේක තේරුම් ගන්න. ඒක නිසා බුදුහාඳුරුව අපිට මේ ප්‍රතිපදාව කියලා පෙන්නලා දෙන්නේ සතර කමට. සතර කමට වඩනකොට තමයි ආනපාන සති සමාධිය පූර්ණේ වෙන්නේ. අද සතිපට්ඨානෙ පූර්ණේ වෙන්නේ. එතකොට සතර කමටහන් කියලා අපි කියුවට ඇත්තටම අපි ප්‍රායෝගිකව ඒ කරන ක්‍රියාකාරකම තුල මොකද වෙන්නේ? අන්න එතන තමයි ආරියෝ අට්ටාංගිකෝ මග්ගු. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අට බල ගැන්වෙන්නේ. එහෙනම් ඒ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ඒ අංගාට බල ගන්නවනවා කියන තැන තමයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි අර අහලා තියෙනවානේ මෙන්න මෙහෙම බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ කියලා. එහෙනම් දැන් අපි අර සංඝං චරණං ගච්ඡාමි කියන තැන අන්න සංඝ ගුණ බලගෙන වෙනවා. එහෙනම් ධම්මං චරණං ගච්ඡාමි කියන තැන අපි ඔය කියන ධම් ගුණ බලගෙන වෙනවා. සක්කාතු භගවතා ධම්මෝ සන්දිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. අන්න එහෙමනම් පුදින්න අප රාග බීජේ දේශ බීජේ මෝහ බීජේ ඉදිරෙනවා. අන්න එතන එහෙනම් බුදු ගුණ කියන බලගෙන වෙනවා. අපි දැන් මේ කතා කර කර ඉන්නේ සම්දිට්ඨිකෝ ගැන. අපි එහෙනම් බලමු මේ සමුදය නිරෝධ කරනකොට කොහොමද මේ ධර්මයේ සඳහා අපි කියන මේ ධම් ගුණ ඒ අසුරු සැනක් තුල මොකද වෙන්නේ කියලා. සක්කාතු මේ වැඩේ කොහෙද කරන්න පුළුවන්? අධ්‍යාත්මී සක්කාතයි තමා විසින් තමා තුලින් තමාගේ සිතේ තමා මේ රාගයක් ద్వේෂයක් මෝහයක් උපදින්න ඉන්නේ. ඒකයි තේරුම් ගන්න. ඒ උපදින්නන රාගය ద్వේෂය මෝහය හෙවත් සමුදය තමා නිරෝධ කරන්න. එනම් මේ ක්‍රියාවලිය ස්වකාතයි තමා විසින් තමා තුලින් දැක ගන්න ඕන ක්‍රියාවලිය. ස්වකාතයි භගවත භගවත කරන්න. මෙන්න මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය මොකද? එතකොට තමා සමුදේ සත්‍ය නිරෝධ සත්‍ය දකින්න පුළුවන්. එහෙමනම් ඊ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය එකට නම් මේ භගවත කරන්න. භගවත එහෙමත් නැත්නම් එක දෙකට බෙදන්න ඕන. ගත සිත ගත තවත් දෙයකට කිව්වා නාම රූප ගත සිත. තවත් පැහැදිලිව කිව්වා ශරීරය. බුදුහාඳුර නොඑක ආකාරයට මේ රූප කොටස බෙදලා තියෙනවා. අර කේසාලෝමා නකා දන්තා කියලා එහෙමත් බෙදලා තියෙනවා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායු එහෙමත් බෙදලා තියෙනවා.
එවගේම සිත විග්‍රහ කළානේ දැන් සිත විග්‍රහ බෙදලා තියෙනවා මනෝමය ක්‍රියාකාරකම චිත්තජ ක්‍රියාකාරකම ඒ මනෝමය ක්‍රියාකාරකම මෝහය චිත්තජ ක්‍රියාකාරකම තුල රාගය ද්වේෂය හැවත් අරමුණු බිහි වෙනවා අන්න එහෙමනම් මේ සිතේ අර දැන් කය හැවත් රූප කොටස බෙදුවා වගේ සිත මේ සිතේ උපදින අරමුණු අරමුණු වශයෙන් බෙදුවා ඒ කියන්නේ තේසං හේතුන් හොයාගන්න පුළුවන් වුණා සිතේ අරමුණු ಜಾති ගොඩක් උපදිනවා ඒ උපදින අරමුණු වලින් තේසං හේතු එහෙනම් අන්න ඒ අරමුණු අපි උඩ විභජනය කරලා තියෙනවා අන්න එහෙනම් ගත්ත සිත විභජනය කළා තව බුදුහාරෝ මේවා බෙදලා 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 මේ ගත්ත සිත උපරිමයෙන් විභජනය කරලා තියෙනවා ඒක නිසා භග වත් පත භග කළා නාම රූප අන්න එහෙමනම් අපිට තේරුම් ගත්ත හැකි ස්වක්කාතු භගවත ධම්ම ධම්ම කියන්නේ මොකද්ද මොන ධර්මයේද හේතුඵල ධර්මය අන්න ඒ හේතුඵල ධර්මයට අනුව තමයි සං දීටිකු සම්දිට්ටිකු දැකගත්තා අර රාගේ ක්‍රියාකාරීත්වේ සමුදය දැක ගන්න ඕන රාගේ ක්‍රියාකාරීත්වේ දේසේ ක්‍රියාකාරීත්වේ මෝහේ ක්‍රියාකාරීත්වේ දැන් සම්දිට්ටිකු දැක සම්දිට්ටිකු වුණා නම් සම් දැකගත්තා නම් මොකද කරන්න ඕනේ දැන් මේ රාගේ විතරාගේ කරන්න දේසේ විතරදේ කරන්න මෝහේ විතර මෝහේ කරන්න ඕන කෙලස් අත්තරින්න ඕන කාලිකෝ කාල කිව්වේ කෙලස් වලට කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සහකච්ඡා කාලේන සමතු කාලේන විපස්සන අකාලිකෝ කෙලස් අතහරින්න ඕන එහෙනම් කෙලස් අතහරිනකොට මොකද වෙන්නේ ඒහි පස්සිකෝ අන්න එතන තමයි අස්ස පස්ස කුසල අස්ස වෙනවා සබ්බ පාප හේවත් අකුසල පස්ස වෙනවා ඒකේ තේරුම් ගන්න ඒහි පස්සිකු මෙත ඒකයි මෙතන තියෙන ප්‍රායෝගික ධර්මාර්ථය ඉතින් අපි මේ කෙලෙස් ප්‍රහාණය කරන්නේ කොහොමද ඕපනයිකෝ ඕපනයිකෝ කියන එකේ තවත් තේරුමක් තමයි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකී තවදව සම්පජානෝ සතිමා මෙන්න මේ හේතුඵල ධර්මයට අනුව ණය විනේට සසදා බල ගලපා බල එහෙමනම් මොකද වෙන්න ඕනේ දැන් පච්චත්තං මේ වර්තමාන මොහොතේ අර එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති පහියමානා පහි එහෙමත් නැත්තං අර අත නිබ්බින්දති දුක්ඛේ වර්තමාන මොහොතේම ඒක තේරුම් ගන්න එහෙමත් නැත්තං අර තව විග්‍රහ කළේ පච්චුප්පන්නං ච යෝ ධම්මං තත් තත්ත විපස්සති ඒ වර්තමාන මොහොතේ අර සමුදේ බිහි වෙන්න යන මොහොතේ පච්චත්තං වේදිතබ්බු විනිවිද දකින්න ඕන විඤ්ඤෝ හීති විඥානේ මොකක් බවට පත් කරන්න ඕනේ පඤ්ඤා මේ වැඩේ කළා නම් විඥාණය පඤ්ඤා කරනවා විඤ්ඤා පඤ්ඤා කරනවා මේ හේතු निरोध करोध करोहयाक वीत मोहि करना
අර සංඝං චරණං ගච්ඡාමි වෙනවා කියන ක්‍රියාකාරකම කරනවා මේකලි පෙන්වේ ධම්මං චරණං ගච්ඡාමි එහි ප්‍රතිඵලයේ වශයෙන් සංඝං ච බුද්ධං චරණං ගච්ඡාමි අපිට අවශ්‍ය උනේ මෙන්න මේ සම්දික්කෝ හෙවත් මේ හේතුඵල ධර්මය භාවිතා කිරීම හෙවත් තව විදිහකට මෙතන මේ වචනවල තැඹුරින් තීරුම් ගන්න ඕන මේ වචනවල තවත් ගැඹුරින් අර්ථගත වෙලා තියෙන දේ තමයි මේ චතු අරිය සත්‍ය. එහෙම්මම අර්ථගත වෙලා තියෙනවා. අන්තර්ගත වෙලා තියෙනවා. ඒසත් අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් ධම්මෝ සම්දික්කෝ සූත්‍රය අහන්නත් ඕකනේ. ධම්මෝ සම්දික්කෝ ධම්මෝ සම්දොට්ටිකෝ කියන්නේ මොකද්ද කියලා? එක තේරුම් ගන්න. එක නිසා මේ අපි ඔය කියන සංඝ ගුණ, ධම් ගුණ, බුදු ගුණ. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්වයන්. දැක ගන්න ඕන තත්වයන්. සොක්කාල්තයි. තමා විසින් තමා තුලින්. ඒකස අපි ඔය ගාථාව කී කී වැඳ වැඳ හිටියට නම් හරියන්නේ නැහැ. මේ වැඩේ කරන්න ඕන. වැඩේ කරන්න ඕන. තත්‍රගමඨහං වඩන්න ඕන. සමුදය නිරෝධ කරන්න ඕන. ඒක නිසා මේ තියෙන්නේමත් සමුදය නිරෝධය තමයි. සවක්කාතු භගවත ධම්මෝ සම්දික්කෝ එමන අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ යති අන්න එහෙමනම් සමුදේ නිරෝධ වෙනවා චත්තුවාරිය සත්‍ය දකින්නවා හැවත් සමුදේ දකින්නවා නිරෝධේ දකින්නවා දුක දකින්නවා දුකෙන් නිදහස් කියලා දකින්නවා පටිපදාව දකින්නවා මේ පටිපදාව තුල තමයි ඉන්නේ ඒක නිසා මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන පෙන්නලා දීලා තියෙන සවක්කාතෝ භගවතෝ ධම් භගවතා ධම්මෝ සම්දික්කෝ මේ නිවන් දැකීමට හේවත් මේ රාග බැම්මෙන් ద్వේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් මිදී නිදහස් වීමට බුදුහාම දේශනා කරලා තියෙන ධර්මය මේ ධර්මයේ ගුණනේ එතකොට අපිට මේ සම්දික්කෝ වෙන්න බැරුව ගියෝ කවුරු හරි මේ ධර්මය වෙනස් කළොත් විකෘති කළොත් මොන හරි අඩු කළොත් මොන හරි වැඩි කළොත් මොන හරි වෙනස් කළොත් සම්දික්කෝ වෙන්න බැරි වෙනවා සමුදේ නිරෝධ කරගන්න බැරි වෙනවා සංඝං කරන්න බැරි වෙනවා අන්න ඒක තමයි සංඝ බේද එකයි තේරුම් ගන්න. ඒක තමයි සංඝ බේදය. අර පංච ආනන්තකාරී ආනන්තරිය පාප කර්ම වලින් එක. ඒකයි තේරුම් ගන්න. ඒ තමයි සංඝ බේදය. මේ සංඝං කරන්න බුදුහාර පෙන්ලා දෙලා තියෙන ධර්මය. මේ හේතුඵල ධර්මය. ඒක නිසා මේ රාගය මත් වෙන්න, ද්වේෂය මත් වෙන්න, මෝහය මත් වෙන්න යනකොට මේ මත්විමේ මිදී නිදහස් වෙන ප්‍රතිපදාව මජ්ඣිමා පටිපදා. කවුරු හරි කියනවා නම් මදමාවත කියලා අන්න සංඝං කරන්න තියෙන ධර්මය වෙනස් කළා සංඝ ભેදයක් ඇති කළා. ඒකයි තේරුම් ගන්න. මේ වැඩේ බොහොම බලවත් ගැඹුරුයි ගැඹුරුයි ඒක නිසා මේ බුද්ධ දේශනාවේ සං දික්කෝ නමුත් අපි දන්නවා මේ පසුගිය කාලවල රටේ බොහෝ ගිහි පැවිදි මේ
සන් දිට්ටිකු එහෙමත් නැත්නම් මේ සන් දැක ගැනීමට කරන දේශනාව සන්දේශනාව ට නිග්‍රහ කරපු ආකාරය මේ සන්දිට්ටික වූ ධර්මයට මේ සන්දේශනාවට මේ රටේ ගිහි පැවිදි අය නිග්‍රහ කරපු ආකාරය හෙවත් සංඝ බේදයක් කරගත්තු ආකාරය රාගේන අභිභූතු දෝසේන අභිභූතු මෝහේන අභිභූතු වෙලා එහෙනම් එයාට මොනවද උදා වෙන්නේ දුක්ඛං දෝමනස්සං පටි සංවේදේති ඒකයි තේරුම් ගන්න एक निशा मैं बुद्ध आगमी बुद्ध देशनाव तुला बहुम पहेदिली वो बुद्ध आगमी आये मनाद किया ने सान किया ने निपात्या निपात पद्या एक ऐ तीरुंग गंडो सान किया ने निपात्या निपात पद्या ये मना स्वक्कातु भगवता धम्मो सान दिट्टिकु एक ऐ तीरुंग गंडो एक निशा මෙන්න මේ රාගේන අභිභූතු දෝසේන අභිභූතු මෝහේන අභිභූතු අන්නේ මහා බොරුවට අහුවෙලා තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවන්ගේ නිර්මල බුද්ධ දේශනාවට එහෙම යමෙක් නිග්‍රහ කරයිද ඒවා වෙනස් කරන්න කටයුතු කරයිද ඒවට නිග්‍රහ කළයිද අපහාසයට උපහාසයට පත් කරයිද ඒ අය නොදැනුවත්ම කරගන්නේ බොහෝම ගැඹුරු පාප කර්මයක් ඒකයි තේරුම් ගන්න ඒක නිසා අපි තේරුම් ගන්න ඕන තව දෙයක් මේ සමස්ත බුද්ධ දේශනාව සංදේශනාවක් සමස්ත බුද්ධ දේශනාවම සංදේශනාවක් මොකද තේසං හේතුන් තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධු යංකින්ති සං උදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්ම පටිච්ච සං උප්පාද ඒක නිසා බුදුහාමුදුරු මේ අවුරුදු 45ක දේශනා කරලා තියෙන ඒ ධර්ම දේශනා 40000මත් සංදේශනාවන් समस्त बुद्ध देशनाव सन देशनावक एक निश अर चूलहत्तिपदोपम सूत्रे वेक बुधुहामदुरु संदेशनावक देशना करनवाय कियला एहेम एहेमम ए वचन वलिं नोकिया कलाट करला तीन हेम ධර්ම දේශනාවක්ම සං දේශනාවක් ඒක නිසා අර චූලහත්ති පදුගම සූත්‍රේ මේ ජානුසෝනි බ්‍රාහ්මණයට මුණ ගැහෙනවා අර බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තුනුරුවන් කිරේ පැහැදිලා මේ එන පිලෝතික පරිබ්‍රාජකයා පිලෝතික කියන පරිබ්‍රාජකයාට මුණ ගැහෙනවා ජානුසෝනි බ්‍රාහ්මණය එතකොට මේ පිලෝතික පරිබ්‍රාජකයා මෙන්න මෙහෙම බුදු කෙනෙක් බිහි වෙලා මෙහෙම බුදුහාමුදුරු ධර්මයක් දේශනා කරනවා මෙන්න මේ ආකාරයට ධර්මයක් දේශනා කරනවා කියලා කිව්වහම ඉතින් මේ ජානුසෝනි බ්‍රාහ්මණය අහනවා ඔබ ඔය තරම් පැහැදෙන්න මොනවාද මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ කියලා අන්න එතකොට තමයි කියන්නේ ඈ एवमेव को अहम भू यतु
අද්දසං සමනෝ සමනිය ගෝතමේ චත්තාරි පදානි පද හතරක් අතහන් නිට්ටමගම ඒ කියන්නේ අහන්නේ මේ ඔබ කොහොමද ඒ බුදුවරේ කියලා දැකගත්තේ එහෙමත් නැත්නම් ඔබ කොහොමද ඒ තරම් පැහැදුනේ කියලා මේක නිට්ටාවට ස්ථීරව පැහැදුනේ කොහොමද කියලා එතකොට කියනවා මම මේ නිට්ටාවට පැහැදුනේ කොහොමද මෙන්න මේ චත්තාරි පදානි සම්මා සම්බුද්ධ භගවා සුවක්කාතු භගවත ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති ආ මම එතනින් අන්නේන බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණ ගියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි එතකොට අහනවා කතමානි චත්තාරි මොනවද මේ පද හතර අන්න එතකොට කියනවා තේ සමනෝ ගෝතමෝ ධම්මියා කතාය මෙහෙම විග්‍රහයක් කරලා සන්දෙස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති සන්දෙස්සේති සන්දක ගන්න ඕන සන්දකින්න ඕන සම්මාදපේති සම්මා සංඋත්තේජේති ආ සංඋත්තේජේති සම්පහන්සේති එහෙමත් නැත්නම් මේකම විග්‍රහ කරලා තියෙනවා සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති අපි සිංහල භාෂාවෙන් කිව්වොත් සම් දැක ගන්නට ඕන ඊට පස්සේ සං වර කරන්න ඕන සමුත්තේජේති හේවත් සං දැක ගන්න ඕන සං වර කරන්න ඕන සං උච්ඡේදනය කරන්න ඕන සමුත්තේජේති අර තමාගේ සිතේ මුල් බැහැගෙන තියෙන අර ඒකට තමයි විපස්සනාව අවශ්‍ය. අන්න එහෙමනම් මේ සං වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ බුදු බුද්ධ දේශනාවම සංදේශනාවක්. ඒකයි තේරුම් ගන්න. ඒ නිසා බුදුහාමර අපිට පෙන්නලා දෙන්නේ මේ සං වලින් මිදී නිදහස් වෙන ප්‍රතිපදාවක්. සම්මා පටිපදා සම්මා පටිපදා ඒක තමයි එකම ක්‍රමය මේ දුප්පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය සම්මා පටිපදා හෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදාව හෙවත් මජ්ක්‍ධිමා පටිපදා හෙවත් සම්මා පටිපදා ඒක නිසා සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකේ තුල මෙන්න මේ ආකාරයට සතර කමඨහන් වැඩෙනවා සතර කමඨහන් වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ ආකාරයට බල ගැන්වෙනවා අපි විග්‍රහ කරලා තියෙනවා මේ සම්මා දිට්ඨි පුබ්බංගම වශයෙන් ක්‍රියාත්මක වෙනවා අර මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා කියන ක්‍රියාවලිය තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ රාගයක් දේශයක් මොහයක් උපදිනවා කියන්නේ මිච්ඡා සංකප්ප බිහි වෙනවා මිච්ඡා වාචා බිහි වෙනවා මිච්ඡා කම්මන්ත බිහි වෙනවා අන්න එතන මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි එමනම් මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති උදා කරගන්න අන්නේ මිච්ඡා ප්‍රතිපදාවෙන් මිදී නිදහස් වෙන්න ඒ රාගයේ දේශයේ මොහයේ මිදී නිදහස් වෙන්න සම්මා ප්‍රතිපදා ඒක නිසා මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකේ තුල ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ වෙනවා. ඒ කියන්නේ බලගැන් වෙනවා. ඔහු සමුදේ නිරෝධ කරන වාරයක් වාරයක් පාසා. අන්න එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට එහා ගිහිල්ලා සම්මා ඥාන බිහි වෙනවා. සම්මා වීමට.
අන්නේමනම් සම්මා විමුක්ති. එවත් පඤ්ඤා විමුක්ති, එවත් විඥා විමුක්ති, එවත් බුදුහාරෝ පෙන්වලා දෙන ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණණය කරගන්න පුළුවන්. පූර්ණණය කරගන්නවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුව පෙන්වලා දෙන ඒකායන මාර්ගය. මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකමයි තියෙන්නේ. ඒක තමයි මේ සතර කමඨහන් වඩන්න ඕන. ඒක නිසා මේ බුදුහාමුදුරුව පෙන්වලා දෙන හේතුඵල ධර්මය දැක ගන්න ඕන. කොහෙන්ද? තමා විසින්, තමා තුලින්. අන්න එහෙමනම් ස්වක්ඛාතු භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු. හොඳයි, අපි පින් අනුමෝදන් කරමු. තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං ඒසත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊදම් වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්. හොඳයි, හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අධ්‍යක්ෂ ගැනීමෙන් රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙත්වා.